මොකද ඔයාලට සමහර වෙලාවෙදී රයිට් ඕකේ ඕකේ ඔයාලට මේ චැට් එකේ දාලා තියෙනවා ගෲප් ලින්ක් එකක් WhatsApp ගෲප් ලින්ක් එකක් ඒකට ජොයින් වෙන්න මොකද මම මේ වෙලාව ඇතුළත කතා කරන්නේ නැති ක්ලාස් එක සම්බන්ධ දේවල් ඔබ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලට ක්ලැරිෆයි කරගන්න මේ ගෲප් එකට ජොයින් වෙලා මැසේජ් එකක් දාන්න අනිවාර්යයෙන්ම ඒකට එකෙන් ඔයාලට පර්සනලි සහ කොමන් විදියට ඩීටේල් ඔක්කොම එළියට දෙයි. ඉතින් හැමෝටම බොහොමත්ම ස්තුතියි මේ වගේ වැඩ තියෙන වෙලාවක ජොයින් වෙච්ච එකට මේ ඕපන් ඩේ එකට. ඒත් එක්කම ඔයාලා ඩිජිටල් මාකටිස් ලා විදියට මම මේ පැය හෝ පැයකට ආසන්න කාලයත් එහෙම නැත්නම් ඕපන් සෙෂන් එක වෙනුවෙන් ඕපන් ඩේ සෙෂන් එක වෙනුවෙන් යොදවන ටයිම් එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන විදිහේ කාරණා සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට් හැමෝටම මුලින්ම තැන්ක්ස් කරනවා. ඒත් එක්කම මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් ඔයාලට ඕපන් කරලා තියෙනවා. මොකද මේ අපේ ෆ්ලෝ එක අපි මේකෙදි කතා කරන්නේ මේ සෝෂල් මීඩියා ඇන් ඩිජිටල් මාකටිං කියන දේ. අනිත් අයලුන්ට ඇහෙනවද? රනිල් සද්දේ ඇහෙන්නේ නැහැ කියලා කියනවා. මොකක් හරි අනිත් අයලුන්ට ඇහෙනවද? මම ක්ලියර්ලි ඇහෙනවද? පැහැදිලි ඇහෙනවා පැහැදිලි, ඇහෙනවා රයිට්? පැහැදිලි, පැහැදිලි, පැහැදිලි. ඕකේ. මං හිතන්නේ රනිල් චුට්ටක් චෙක් කරන්න වගේ සවුන්ඩ්ස් වල මොනවා හරි ඉෂුව එකක් ඇති. රයිට්, අපි කතා කරන්නේ සෝෂල් ඇහෙනවා මීඩියා, සෝෂල් මීඩියා ඇන්ඩ් ඩිජිටල් මාකටිං. ඕකේ, එතකොට මූලිකම දේ තමයි ඔයාලා මේ සෝෂල් මීඩියා ඇන්ඩ් ඩිජිටල් මාකටිං, එහෙම නැත්නම් ඩිජිටල් මාකටිං හෝ ඇන්ඩ් සෝෂල් මීඩියා මාකටිං කියලා අපි කන්සෙප්ට්ස් දෙක ගත්තට පස්සේ මේ ඩිජිටල් මාකටිං ඇන්ඩ් සෝෂල් මීඩියා වල කොටස් දෙක හරියට අඳුරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපි මේ ඩිජිටල් මාකටිං කියන දේ ඇතුළේ තියෙන එක ආම් එකක් තමයි සෝෂල් මීඩියා සහ සෝෂල් මීඩියා මාකටිං කියලා කියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ කමියුනිටි ලෙවල්ස් එහෙම නැත්නම් කමියුනිටි පේජස් වෙන්න පුළුවන් මේ දේවල් ඔක්කොම අපි එළියට ගත්තාම අපි සෝෂල් මීඩියා කියන ආම් එක නැතුවම බැරි වෙලා යනවා. මොකද හේතුව අපි ගොඩක් කලාවට දැන් ගත්තාම අපි ඩිජිටල් මාකට් එකේ අවයානස් එකක් ක්‍රියේට් කරන්නේ. එහෙම නැත්නම් අපි මොනවා හරි නිකන් හිතන්න ඔයාලා ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් හෝ ලොන්ච් කරාට පස්සේ අපිට මුලින්ම මේක මිලදී ගන්න කියලා අපිට බල කරන්න බෑ අපේ ඔඩියන්ස් එකට. හරිද? එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක කාට හරි මෙන්න මෙහෙම මේ වගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා, මෙන්න මේකයි මේකේ ප්‍රයිස් එක, මෙන්න මේ වගේ හැඩරුවක් තියෙන්නේ, මෙන්න මේ විදිහට මේක අවයා කරන්න ඕනේ, මෙහෙම ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න තියෙනවා කියලා. හරිද? එහෙම අවයානස් කැම්පේන් එකක් කරන්න අපිට ලේසිම ඔප්ෂන් එක තමයි මේ ඩිජිටල් මාකට් එකේ සෝෂල් මීඩියා මාකටිං. මොකද ඔයාලට නොදැනුවත්ව හෝ ඔයාල දැනුවත්ව ගොඩාක් ලොකු කමියුනිටි එකක් එතන ගැවසිලා ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් ලේටස්ට් අප්ඩේට් ගත්තට පස්සේ ලංකාවේ සෝෂල් මීඩියා ග්‍රෝත් එක සහ මෙටා වල බිස්නස් එහෙම නැත්නම් ෆේස්බුක් වල ගත්තාම අපි සාමාන්‍යයෙන් 11 මිලියන් වගේ නැත්නම් මිලියන 11කට ආසන්න ප්‍රමාණයක් දැන් ඇක්ටිව් බේස් එකේ ඉන්නවා මෙටා සූට්ස් ඇතුළේ, මෙටා බිස්නස් සූට් එක ඇතුළේ. ඒ කියන්නේ මෙටා ප්ලාට්ෆෝම්ස් ෆේස්බුක් හෝ ඉන්ස්ටාග්‍රාම් හෝ මේ දේවල් ඔක්කොමත් එක්ක. එතකොට YouTube බේස් එක ගත්තට පස්සේ about 6 million ඉන්නවා ඇක්ටිව් යූසේජ් එක. එතකොට කන්ටෙන්ට් පැත්තෙන් ගත්තාම කන්ටෙන්ට් මාකටිං වලින් අපිට YouTube පැත්තේ තියෙනවා. රනිල්, ඒක මං හිතන්නේ ඔයාගේ ඔයාගේ ගැටලුවක් වෙන්න ඕන. අනිත් යාළුවන්ට සවුන්ඩ් සෑහෙනවා රනිල්. චුට්ටක් චෙක් කරලා බලන්න. මොකද මේ මම මේ අනිත් යාළුවන්ගෙන් ඇහුවා. Excuse me, sir. ඔව්, හෙලෝ. දැන් අපි ඒ සර් කියන එකත් එයාට ඇහෙන්නේ නැතුව ඇති නේ? මැසේජ් එකක් ඒක අද්දුන්නා මම හරි. මැසේජ් එකක් දාන්න. ඒක තමයි. මං හිතන්නේ අනිත්තාලු හැමෝටම ඇහෙනවා ඇති කියලා හිතනවා. මොකද ෂෝ එකක් වෙන්න බෑ. රයිට්. එතකොට සාමාන්‍යයෙන් නිකන් හිතන්න. රයිට්. එතකොට සාමාන්‍යයෙන් නිකන් හිතන්න මේ දැන් අපි ප්‍රොඩක්ට් එකක් ලෝන්ච් කරන්න යද්දී ගොඩක් අයට වැරදින තැන තමයි මේ ප්‍රොඩක්ට් එක මොකක්ද සර්විස් එක මොකක්ද කියන තැන. අපි සාමාන්‍යයෙන් අපේ ප්‍රොඩක්ට් එක ගත්තාම ප්‍රොඩක්ට් එක සර්විස් රිලේටඩ් ප්‍රොඩක්ට් එකක් වෙන්නත් පුළුවන්. ඒත් එක්කම ප්‍රොඩක්ට් රිලේටඩ් සර්විස් එකක් වෙන්නත් පුළුවන්. මම මේ කියන එක්ස් කියන ප්‍රොඩක්ට් එක කියන්නේ අපි මේ ඩිජිටල් මාකට් එකට ගේන ප්‍රොඩක්ට් එක ඔයාලට සර්විස් රිලේටඩ් ප්‍රොඩක්ට් එකක් වෙන්නත් පුළුවන්, ප්‍රොඩක්ට් රිලේටඩ් සර්විස් එකක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ආකාරයේ කොටස් දෙකක්
තමයි අපි මේ ඩිජිටලයිස් කරන්න හදන්නේ. ඩිජිටලයිස් කරලා ඩිජිටල් මාකටිං වලින් අපි සේල්ස් ගේන්න හදන්නේ මෙන්න මේ જાතියේ ප්‍රොඩක්ට්ස් දෙක. එතකොට අපි මුලින්ම ඐඩෙන්ටිෆයි කරගන්න ඕන මොකක්ද අපේ මට විනාඩියක් දෙන්න, ලොජන් කෝල් එකක් එනවා. Right. Thank you. Right. මොකද කේස් එක? යාළුව හැමෝටම ප්‍රශ්නයක් තියෙනවද? මගේ මයික්‍රොෆෝන් ඇක්සස් එක ඔක්කොම බාන. එහෙමයි දැන් අපිට ඇහෙනවා. දැන් මම පිටකොටුවෙන් සම්බන්ධ වෙන අපිට බොහොම පැහැදිලිව ක්ලියර්ලි ඇහෙනවා, හොඳට සවුන්ඩ් තියෙනවා. ඒක මං හිතන්නේ අර අනිත් පැති වල තියෙන නෙට්වර්ක් ප්‍රොබ්ලම් එකක් වෙන්න ඕනේ. නැත්තම් ඔව් එක්කෙනෙකුට ඇහෙන්නත් අනිත් අයට ඇහෙන්න තියෙන්නත් බෑනේ. අනිවාර්යයෙන්ම මං හිතන්නේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. චුට්ටක් බලමු. අපි ගැටලුවක් නැහැ මේ වල් ඔක්කොම රෙකෝඩින් පොඩ්ඩක් චෙක් කරන්න කියලා ඒක. ඒක තමයි. අනිවාර්යෙන් නෙට්වර්ක් ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන්. ඔව් හරි නෙට්වර්ක් අපි ඉෂු නැහැ කිව්වට ඒක තමයි. හරි ගැටලුවක් නැහැ. ඕකේ. එතකොට අපි නිකන් හිතමු මේ ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් කියන තැන අපි හඳුන්නද්දී මෙන්න මේ කියන දේ මුලින්ම ඔයාලා බේසික් නොලෙජ් එක හදා ගන්න ඕන. මොකද හේතුව ගොඩක් අයට සිද්ධ වෙන ප්‍රශ්නයක් තමයි මම මොකක්ද විකුණන්න ඕන ප්‍රොඩක්ට් එක, මේ වෙලාවේ ගොඩක්ම වැදගත් වෙන ප්‍රොඩක්ට් එක මොකක්ද කියන දේ අනික් අය කතා කරන ඒවා හොඳට ඇහෙන. ඔව් ඒක දැන් රයිට්. එතකොට නිකන් හිතන්න මේ ප්‍රොඩක්ට් රිලේටඩ් සර්විස් එකක් වෙන්න පුළුවන්, සර්විස් රිලේටඩ් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. අපි අරගෙන යද්දී මේක කොයි වගේ ඕඩියන්ස් එකටද කොයි වගේ ඕඩියන්ස් එකටද මේක රීච් කරන්න ඕන කියන දේ ඊළඟ ප්‍රශ්නේ එන්නේ. මොකද හේතුව තමයි දැන් අපි නිකන් හිතන්නකෝ මේ ප්‍රොඩක්ට් එක ගෙනියන්න ඕන ඕඩියන්ස් එක කවුද කියන දේ අඳුර ගන්න ඕන. ඒ කියන්නේ සෝෂල් මීඩියා මොන විදියට අපි පාවිච්චි කරත් මේ සෝෂල් මීඩියා ඇතුළත තියෙන සෙග්මන්ටේෂන්ස්. හරිද? මෙන්න මේ සෙග්මන්ටේෂන්ස් අඳුර ගන්න එක තමයි අපි ඊළඟ වැඩේ වෙන්නේ. ඒ කියන්නේ අපි සෝෂල් මීඩියා කියන දෙයට අරන් ආවට පස්සේ සෝෂල් මීඩියා ඇතුලේ අපේ ප්‍රොඩක්ට් එකට රිලේටඩ් වෙන කට්ටිය කවුද? ඔව් චුට්ටක් ලොග් අවුට් වෙලා ලොග් වෙන්න බලන්න. මොකද හේතුව මම මේ ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා මේ මකරි කනෙක්ෂන් ඉෂුව එකක් තමයි තියෙන්නේ. මොකද මට හරියටම කියන්න අමාරුයි කදිෂුව එක කියලා. රයිට්. එතකොට අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ ෆ්ලෝ එක ඐඩෙන්ටිෆයි කරගන්න ඕන. මේ සෝෂල් මීඩියා කියන දේ කොහොමද හෑන්ඩල් කරන්න, ඒත් එක්කම ඩිජිටල් මාකටිං කියන දේට සෝෂල් මීඩියා අරන් එන්න කියලා. ඉතින් මේක ගැන තමයි අද අපි මේ ඕපන් ඩේ එකේ කතා කරන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් මං ගැන අනිවාර්යයෙන්ම හොයලා බලලා නැත්තේ. ඉතින් මං ගැන බ්‍රීෆ් එකක් දෙන්න ලොකුවට මම ටයිම් එක ගන්නෙ නෑ. මගේ කන්ටැක්ට් ඩීටේල්ස් ඔක්කොම දේවල් තියෙනවා. ඔයාලා මේ නේම් එක සර්ච් කරලා බලන්න ෆුලි ඕපන්. මොකද මම කිසිම වෙලාවක කිසිම දෙයක් අර හංගල කරන්න එහෙම කෙනෙක් නෙවෙයි. මම මගේ ඉමේජ් එක ඩැමේජ් කරගන්නේ නැහැ. ඒත් එක්කම මගේ ඩිජිටල් ස්ට්‍රැටජි එක මොකක්ද කියලා ඔයාලා දන්නවා. 600 plus සාමාන්‍යයෙන් SMEs ලට මම සපෝට් කරලා තියෙනවා. ඒත් එක්කම මගේ channel එක තියෙනවා. ඒත් එක්කම මම වැඩ කරන ආයතන ගතදී ෆෝමලි මම කලින් ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ, ඊට කලින් එටිසලාට් එකේ, දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඩිජිටල් ස්ට්‍රැටජිස් කෙනෙක් විදියට වැඩ කරන්න පටන් අරන් ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේ ගැන කතා කරමු. මොකද මේ 1 hour ඇතුළතදී මම මේ ටයිම් එක උනත් ඔයාලගේ වේස්ට් කරන්න කැමති නැහැ. මොකද ඔයාලා මේ ඕපන් ඩේ එකේදී උනත් මොනවා හරි නොලෙජ් එකක් ගන්න නම් තමයි මම ගොඩක්ම කැමති. රයිට්. මම මේ ෆ්ලෝ එකේදී ඔයාලට මුලින්ම කියලා දෙනවා
මෙන්න මේක. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන් මේ ඩිජිටල් මාකටිං කියන දෙයට එද්දි සරලවම ගත්තදී මේ SEO කියන දේ, සර්ච් එන්ජින් මාකටිං කියන දේ සහ page ranking කියන දේ ඔයාලට ස්ටඩි කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මගේ කෝස් එකේ content එක ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මම වැඩිපුර priority එකක් දෙන ටික තමයි මේ short list කරලා තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා අපේ කෝස් එකේ මොන වගේ content එකක්ද include වෙලා තියෙන්නේ කියලා. දැන් ඔයාලා දන්නවා search engine optimizations කියන දේ සහ search engine marketing කියන දේ අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා Google එකේ මොනවා හරි දෙයක් search කරාට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම generative AI models reach කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ AI base කරගත්ත chat GPT වලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් copilot වෙන්න පුළුවන්, මොනවා හරි generative AI mode එකකින් ඔයාට search results එන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ typical අර Yahoo, Google ඒ වගේ search results නෙවෙයි, ගොඩක්ම ඔයාට ඒ කියන්නේ ඔයා search කරන දෙයට related ම දේවල් search කරලා එහෙම නැත්නම් traffic එක අරගෙන එනවා අර ෆිල්ටර් කරපු සෝස් එකකින්. ඒ කියන්නේ ජෙනරේටිව් AI මොඩල් එකකින් එන ඩීටේල් එකක් තමයි ඔයාලට අවුට්පුට් එක විදියට දෙන්නේ. එතකොට අපි ප්‍රොඩක්ට් එකක් විදියට හෝ සර්විස් එකක් විදියට අපේ වෙබ්සයිට් එක ඩෙවලොප් කරාට පස්සේ ඒ වෙබ්සයිට් එකේ ට්‍රැෆික් එක අපිට අනිවාර්යයෙන්ම ජෙනරේට් කරන්න සිද්ධ වෙනවා. ඒත් එකම සයිට් එකට ට්‍රැෆික් එක ආවට වැඩක් නැහැ. සයිට් එකෙන් අපිට විසිට්ස් වැඩි කරගන්න වෙනවා, සේල්ස් වැඩි කරගන්න වෙනවා, විසිටර්ස් ලාගේ කවුන්ට් එක වැඩි කරගන්න වෙනවා. ඉතින් මේ වෙනුවෙන් අපිට මේ සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් සහ සර්ච් එන්ජින් මාකටිං කියන දේ අරන් එන්න සිද්ධ වෙනවා. ඒත් එකම ලින්ක් බිල්ඩින් සහ ප්‍රොඩක්ට් ඇනලිසිස් සහ මෙන්න මේ STPN මාකටිං මික්ස් කියන දේ අපි වෙනම identify කරන්න වෙනවා. මොකද්ද මේ STPN marketing mix කියලා කියන්නේ? ඔයාලා දන්නවා marketing කරන යාළුවෝ නම් 4 pieces 5 pieces කියලා අහලා ඇති. එහෙම නැත්නම් product price place promotions කියලා අහලා ඇති. ඒත් එකම STP segmentation targeting and positioning කියන දේ කොහොමද digitize කරන්න කියන දේ තමයි mainly මේකෙදි කතා කරන්නේ. ඒ කියන්නේ ඔයාලා දන්නවා දැන් සාමාන්‍ය නිකන් හිතන්න example එකක් ගත්තොත් නමක් ගමක් දැන්නේ මිනිස්සෙක්. හැබැයි මිනිස්සෙක්. ඒත් එකම ගෙදර යන ගමක්. ඒත් එකම tag දෙන සාස්තරය. ලෙඩ 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 ඔන්න ඔය වගේ වෙනම ටැක්ස් අපිට මොටෝස් එහෙම යූස් කරන්න පුළුවන් අපිට මේ සෙග්මන්ටේෂන් සහ ඒවා පොසිෂන් කරන්න. ඉතින් ඒත් එක්කම අපිට අනිවාර්යයෙන්ම කීවර්ඩ් ප්ලෑනර් කියන දේ යූස් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි කම්පිටිටර් ඇනලිසිස් එකක් කරන්න කොහොමද කියන දේ මූලිකව කතා කරන්න වෙනවා. ඒත් එක්කම සර්ච් එකේ තියෙන හයි වොලියුම් කීවර්ඩ්ස් මොනවද කියලා වෙනම අපිට රීච් කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම Google Analytics source and medium ඔයාලා දන්නවා දැන් අලුතෙන්ම GA4 update එකේ benchmark කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මේ වචන වලට බය වෙන්න එපා. මොකද අපි class එක continue කරගෙන යද්දි මේ වචන අපිට familiar වෙනවා. හැබැයි මට ඔයාලට කියන්න ඕන ඔයාලා මොනවා හරි මේ digital marketing කියන දේ industry level එකේ study කරනවා නම් මෙන්න මේ කියන දේවල් අනිවාර්යයෙන්ම study කරන්න. මොකද හේතුව industry එකට ආවට පස්සේ ඔයාලට මේව තමයි අපිට යූස් කරන්න සිද්ධ වෙන්නේ. මට විනාඩියක් දෙන්න. හෙලෝ.
පාසය පටන් ගත්තේ නෑ නේද? පටන් ගත්තද? නෑ තව පාසය පටන් ගත්තා. නෑ පටන් අරන් සර්ට කෝල් ලෑම් මං හිතන්නේ. හරි බොහොම ස්තුතියි. එත් එකම අපි අනිවාර්යම මේකෙදි ස්ටඩි කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේ සර්ච් එන්ජින් වලට එද්දී මේ සර්ච් රිලේටඩ් ඔප්ටිමයිසේෂන්. ඒ කියන්නේ අපි දැන් මේ කියපු කීවර්ඩ් ප්ලෑනර් කියන දේ, එහෙම නැත්නම් හයි වොලියුම් කීවර්ඩ්ස් කියන දේ, සහ Google Analytics and Source and Mediums. ඒ කියන්නේ අපිට ඇනලිටික්ස් බලන්න සිද්ධ වෙනවා කම්පිටිටර්ස්ලත් එක්ක ජොයින් කරලා මොනවද අපේ ප්‍රොඩක්ට් එකට රිලේටඩ් දේවල්. එහෙම නැත්නම් මොන වගේ දේවල් වලින්ද අපේ කම්පිටිටර්ස්ලා අපිව පර්ෆෝම් කරන්නේ. එහෙම නැත්නම් අපේ කම්පිටිටර්ස්ලාට අපි අරේන්ජ් කරන්න ඕන දේ කොයි විදිහටද කියන දේ වෙනම අපි ස්ටඩි එකක් කරගන්න ඕන. මොකද හේතුව තමයි අපේ මේ ඔප්ටිමයිසේෂන්ස් පාර්ට් එකට ආවහම අපි දැනුවත් වෙන්න ඕන මොන වගේ තැනින්ද අපේ රෑන්ක් එක වැඩි කරගන්නේ. කියන්නේ අපි ඔප්ටිමයිස් කරනවා කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක අපි එළියට අරන් යනවා හරිම ඕඩියන්ස් එකට, එහෙම නැත්නම් හරිම සෙග්මන්ටේෂන් එකට රීච් කරන්න පුළුවන් විදිහට. ඉතින් ඒක නිසා අපිට අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න සිද්ධ වෙනවා Google Keyword Planner and Google Analytics and Source and Mediums කොයි විදිහටද perform කරලා තියෙන්නේ කියන දේ. ඒත් එකම මම දෙවෙනි කොටස විදිහට මේකෙදී අරගන්නේ, ඒ කියන්නේ search engine optimizations and page ranking වලදීම අපිට කතා කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මෙන්න මේ on page SEO and off page SEO කියන strategies ටික. එහෙම නැත්නම් page ranking සහ ඒකේ තියෙන contents මොනවද කියන දේවල් අපිට මුලින්ම ස්ටඩි කරන්න සිද්ධ වෙනවා. මොකද මේ off page SEO වලදී අපිට paid media campaigns තියෙනවා. ඒත් එකම on page SEO වලදී අපිට ඕගනිකලි අපිට වෙබ්සයිට් එකක් ඇතුලේ වෙබ් ඇප්ලිකේෂන් එකක් ඇතුලේ කොහොමද perform කරන්න කියන දේ වෙනම ස්ටඩි කරන්න සිද්ධ වෙනවා. ඒත් එකම AI ML algorithms ඔයාලා දන්නවා දැන් අපි අලුතෙන්ම කතා කරන්නේ machine learning contents, එහෙම නැත්නම් artificial intelligence contents, මේවා කොහොමද අපි algorithm එකට රීමාකට් කරන්න, එහෙම නැත්නම් රීටච් වෙන දේවල් දන්නවා. නිකන් සාමාන්‍ය හිතන්න අපි මොන හරි ප්‍රොඩක්ට් එකක් AliExpress එකේ eBay එකේ සර්ච් කරලා ලැබිලා ඔයාලා Facebook ආවට පස්සේ ඔයාලට ඒ ප්‍රොඩක්ට් එකම ආපහු පෙන්වන්න පටන් ගන්නවා. ඒකට රිලේටඩ් ප්‍රොඩක්ට් එකක් පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් කොහොමද රීමාකට් වෙන්නේ කියන දේ අපි පොඩ්ඩයි ස්ටඩි එකක් කරන්න වෙනවා. ඒත් එකම අප්සෙල් කරන්න කොහොමද, ක්‍රොස් සෙලින් strategies මොනවද, එහෙම නැත්නම් pricing strategies මොනවද කියන දේ වෙනම අපිට study කරන්න සිද්ධ වෙනවා. සහ අපි basic විදියට basically ROI return on investment කියන දේ සහ ROAS කියන දේ මීට අමතරව study කරනවා. මොකද අපි spend කරන ad එකට සාපේක්ෂව කොච්චර return එකක් එනවද කියන දේ අපිට digital marketing වලදී අනිවාර්යයෙන්ම study කරන්න ඕන සිද්ධියක්. ඒත් එක්කම අපි යමු ඊළඟට අපි කතා කරමු අපේ flow එකේ meta business suite එක, එහෙම නැත්නම් meta algorithm එකට කොහොමද අපි මේ optimizations අරන් යන්නේ advantage plus optimizations යටදී. ඒ කියන්නේ ඔයාලා දන්නවා meta business suite එක අලුතෙන් update වෙලා තියෙනවා. right, ඔයාලා මේ group එකට join වෙන්න additional details group එකෙන් ගන්න පුළුවන්. ඒත් එක්කම advantage plus optimizations කියන දේ ඔයාලා meta ads manager through advertising කරද්දී, එහෙම නැත්නම් අපි normally page එකට ගිහිල්ලා ඉවරලා ads කියලා ads යටදී, එහෙම නැත්නම් අපි කියමු create ads, එහෙම නැත්නම් boost to a post කියන option එකට ගියාට පස්සේ advantage plus optimizations කියන එක යටතේ අපිට මේක අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම lead awareness engagement කියන දේ සහ conversions කියන දේ අපිට අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න සිද්ධ වෙනවා. මොකද හේතුව අපි ඇඩ්වර්ටයිසින් කරන්නේ ලීඩ්ස් වලට, ඒත් එක්කම අවයානස් වලට, ඒත් එක්කම එන්ගේජ්මන්ට් වලට සහ කන්වර්ෂන් වලට. ඒත් එක්කම අපිට ස්ටඩි කරන්න සිද්ධ වෙනවා පික්සල් ඇන්ඩ් ලුක ලයික් ඇන්ඩ් කස්ටම් ඔඩියන්ස්. ඒ කියන්නේ අපි සාමාන්‍ය Facebook ඇඩ්වර්ටයිස්මන්ට් එකක ඩේටා වයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දාන ඇඩ්වර්ටයිස්මන්ට් එක through කවුද කොච්චර ප්‍රමාණයක් පැමිණියද, කොයි වගේ එන්ගේජ්මන්ට් එකක් දාවේ, කොයි වගේ ඔඩියන්ස් එකේ එන්ගේජ්මන්ට් එක කොයි විදිහටද, කොයි වගේ සෙග්මන්ටේෂන්ස් වලින් දාවේ කියන දේ
අපිට බලන්න නම් අනිවාර්යයෙන්ම කැල්කියුලේට් කරන්න මේ ඔප්ටිමයිසේෂන්ස් වල එක මෙටා ඔප්ෂන් එකක් තමයි පික්සල් කියන දේ. ඉතින් ඒකෙත් එක්කම අපිට ඕඩියන්ස් එක සෙග්මන්ටේෂන්ස් වල අලුත් ඕඩියන්ස් එකකට යද්දී එහෙම නැත්නම් අපේ ප්‍රොඩක්ට් එකට රිලේටඩ් මෝ ඕඩියන්ස් එකකට ඇඩ්වර්ටයිසින් කරන්න නම් රීමාකට් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ රීමාකට් කරද්දී අපිට අලුත් කස්ටමර්ස්ලා සොයන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම අපිත් එක්ක ඉඳපු කස්ටමර්ස්ලට රීමාකට් කරන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේ වෙනුවෙන් අපිට ලුකලයික් ඕඩියන්ස් ඇන් කස්ටම ඕඩියන්ස් දෙකම හදා ගන්න සිද්ධ වෙනවා. ඒ දෙකම රීච් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම අපිට ඕගනික් රිසල්ට්ස් කැම්පේන්, ඒ කියන්නේ අපි අලුතෙන්ම ටිපිකල් ඇඩ්වර්ටයිසින් කරන ස්ටැටික් ඇඩ්වර්ටයිස්මන්ට්ස් සහ රීච් ඇන් ඉම්ප්‍රෙෂන් එකට RF බයින් කියන දේ ඔයාලා කන්සිඩර් කරන්න සිද්ධ වෙනවා. සහ හොඳම කන්ටෙන්ට් ස්ට්‍රැටජි එකක් එක්ක අපිට මෙට්‍රික්ස් යූස් කරන්න සිද්ධ වෙනවා. අපේ කී පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර්ස් රීච් කරන්න යනවා. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකට ආවට පස්සේ ඔයාලා සෝෂල් මීඩියා මාකටිං කියන දේ ඇතුළතදී මෙන්න මේ කියන කාරණා ටික, මේ කියන ඔප්ටිමයිසේෂන් ඔප්ෂන් සහ ඇල්ගොරිතම් රීච් කරන විදිහ අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න සිද්ධ වෙනවා. රයිට්. ඊට පස්සේ අපි යනවා Google ඇඩ්වර්ටයිස්මන්ට් සහ ඔයාලා දන්නවා PPC කැම්පේන්ස්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි කියන Google ඇඩ්වර්ටයිසින් වලදී ඔයාලට අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න සිද්ධ වෙන දෙයක් තමයි එක්කෝ සර්ච් ඇඩ්වර්ටයිස්මන්ට් එකක්, ට්‍රැෆික් ඇඩ්වර්ටයිස්මන්ට් එකක්, මේ වගේ දේවල් අපි ඇඩ්වර්ටයිසින් කරද්දී ඩිස්ප්ලේ නෙට්වර්ක් කැම්පේන්ස්, එහෙම නැත්නම් අපි කියන GDN ප්ලේස්මන්ට්ස්, එහෙම නැත්නම් Google ඩිස්ප්ලේ නෙට්වර්ක් කැම්පේන්ස්. ඔයාලා අහලා ඇති මේ වෙද්දී කොහොමද Google සාමාන්‍ය පර්ෆෝමන්ස් මැක්ස් කැම්පේන් එකක් රන් කරන්න කොහොමද, ඩිමාන්ඩ් ජෙන් කැම්පේන් එකක් රන් කරන්න කොහොමද, මෙන්න මේ වගේ දේවල්. ඉතින් මේකෙදී අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ කීවර්ඩ් ප්ලෑනර් ඉඳලා සම්පූර්ණයෙන්ම බිස්නස් එක ප්‍රොෆයිල් කරන දක්වාම, කීවර්ඩ්ස් සර්ච් කරන දේ දක්වාම, ටයිටල්ස් කරන දේ දක්වාම, ඒත් එක්කම මේ ලීඩ් ඇන්ඩ් ට්‍රැෆික් කන්වර්ෂන්ස් හදන තැන දක්වාම Google ඇඩ්වර්ටයිසින් අපිට ස්ටඩි කරන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මේ Google ඇඩ්ස් වල ෆිල්ටර් කරන දේ අපිට බලන්න ඕන. මොකද Google ඇඩ් එකක ෆිල්ටරින් කියන දේ අපි ගොඩක් වෙලාවට යූස් කරන්නේ නැහැ. හැබැයි ඔයාලා දන්නවා සාමාන්‍ය Google ටැග් මැනේජර් කියලා දෙයක් අහලා තියෙන මෙන්න මේ ටැග් එකක් එක්ක කොහොමද මේ ජස්ටිෆයි කරගෙන මේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක මොමන්ටම් එක තියාගන්නේ. ඒ කියන්නේ ඔයා අද දාන ඇඩ්වර්ටයිස්මන්ට් එක මාසයක් විතර ඇඩ්වර්ටයිස් කරාට පස්සේ ඔයාට ආයි රිකන්ටිනියේෂන් එකක් යන්න නම් මොන වගේ ස්ට්‍රැටජි එකක්ද යූස් කරන්න ඕනේ? එහෙම නැත්නම් අර කලින් ඔප්ටිමයිසේෂන්ස් කරපු කැම්පේන් එකේ දැනට අප්ඩේට් එක මොකක්ද, ඊළඟ ඇඩ්වර්ටයිස්මන්ට් එකට යද්දි කියන දේ පොඩ්ඩක් කන්සිඩර් කරන්න නම් කගේ මයික් එක කොණ්ඩලා තිබ්බා. රයිට්. එතකොට මේ කියන දේවල් ඕවරෝල් ඔයාලා දැනුවත් වෙන්න ඕන. රයිට්. ඊට පස්සේ අපි යමු මේ ප්‍රසන්ටේෂන් එක Google Ads වල සහ Meta Advertisements වල continuation. ඒ කියන්නේ combine advertisements යද්දී ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි කියනවා cross platform advertisements කියලා. එතකොට මේකෙදී අපිට Google Ads transparency tool එක use කරන්න සිද්ධ වෙනවා, Facebook Ads library එක, fan page karma, social blade, Asifi and tools. මේ social කියන කේස් spelling වෙනස් වැරදි, ඒක change කරගන්න. එතකොට Asifi and tools මෙන්න මේ වගේ tools අපිට use කරන්න සිද්ධ වෙනවා Google Ads සහ Meta Advertisements වල combination එකක් විදිහට. ඒ කියන්නේ අපි සාමාන්‍ය cross platform advertising කියන දෙයට අනිවාර්යයෙන්ම link වෙන්න සිද්ධ වෙනවා. මොකද එක platform එක විතරක් advertise කරලා වැඩක් නැහැ, තේරුමක් නැහැ. අපි හැම advertisement එකක්ම හැම platform එකම rotation එකක් එන විදිහට තමයි advertise කරන්න වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට මෙන්න මේ tools ටික study කරන්න සිද්ධ වෙනවා. Google Ad Transparency tools, Facebook Ads Library, Fanpage Karma, Social Blade, SEO and අනිත් social SEM rush, ඒ වගේ අනිකුත් Ahrefs, ඒ වගේ SEM tools අපිට use කරන්න සිද්ධ වෙනවා. ඔන්න ඊට පස්සේ තමයි අපි එන්නේ Instagram වලට, TikTok marketing කියන දෙයට සහ අපි threads, එහෙම නැත්නම් Twitter X formal Twitter, දැන් X කියලා ඔයාලා දන්නවා, LinkedIn කියන platforms වලට අපිට engage වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට Instagram business account එකක්, TikTok business account එකක් target, මේ කියන්නේ tag කරන්න ඔයාලා දන්නවා, tag කරගෙන යද්දී අපිට tag chain එකක් එනවා. ඉතින් මෙන්න මේ chain එක කොහොමද අපි backlink එකක් විදිහට generate කරන්නේ? ඒත් එක්කම retargeting කරන්නේ කොහොමද? audience එක narrow කරන්නේ කොහොමද? professional growth hacking කියන දේවල්, ඒ කියන්නේ continuously අපි growth එක බලාගෙන ගියාට පස්සේ අපිට prediction එකක් ගන්න පුළුවන් ඊළඟ මාසෙදී කොයි වගේ growth එකද තියෙන කියලා. මෙන්න මේ දේවල් වලට යන්න නම් අපිට මේ කියන strategies අපිට use කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම අපිට Google My Business profile එකේ ඉඳලා අපි මේ දැන් කතා කරපු tags පැත්ත, එහෙම නැත්නම් product chain එකක්, LinkedIn chain එකක්, campaign එකක් අරගෙන යද්දී කොහොමද අපේ media clutter එක අඩු කරගන්නේ, media fragmentations කරන්න කොහොමද කියන දේ use කරන්න අපිට වෙනම platforms use කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිකන් හිතන්න දැන් හැමෝම advertising කරන්න ගත්තාම ඔයාගේ ad එකට ලැබෙන්නේ පොඩි opportunity එකක්. ඉතින් කොහොමද ඔයාගේ ad එක optimizations කරන්න කියන දේ තමයි මෙතනදී අපි
කතා කරන්නේ. ඒත් එකම කෝපරේට් එන්ටර්ප්‍රයිස් ක්‍රවුඩ් එකට කොහොමද රීච් කරන්නේ, ලින්ක්ඩ්ඉන් බේස් එක කොහොමද අපි නැරෝ කරගන්නේ, ලින්ක්ඩ්ඉන් බිස්නස් පාර්ට්නර් කොහොමද යූස් කරන්නේ කියන දේවල් මේකෙදි අපි කතා කරමු. ඉතින් මේ කෝස් එකේ ෆ්ලෝ එක තමයි මම මේ ෂෝට් ලිස්ට් කරලා තියෙන්නේ. කෝස් කන්ටෙන්ට් එක ඔයාලට ගන්න පුළුවන් ගෲප් එකට ජොයින් වෙලා මැසේජ් එකක් දාන්න. ඒත් එකම වාගේ මම අර කිව්වා ෆ්‍රැග්මන්ටේෂන් එක කොහොමද අඩු කරගන්නේ, එහෙම නැත්නම් කැඩි 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 යන එක කොහොමද අඩු කරගන්නේ, ක්‍රියේටිව් ස්ට්‍රැටජීස් මොනවද, කලර්ස් කොහොමද, කරෝසල් ඇඩ්වර්ටයිස්මන්ට්ස් කොහොමද, දෙන් ඇඩ් ස්ටුඩියෝ බල්ක් ඇඩ්වර්ටයිසින් කරන්න කොහොමද, ට්විටර් ටැග් චේන් එකක් කොහොමද හදාගන්නේ, එතකොට ලින්ක් බිල්ඩින් කරන්න කොහොමද, බ්ලොගර් එකක් හෝ එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍ය නිකන් හිතන්න වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් වෙන්න පුළුවන්, බ්ලොගර් සයිට් එකක් වෙන්න පුළුවන්, ඒකේ කොහොමද SEO ස්ට්‍රැටජීස් අරගෙන යන්නේ කියන දේ මෙතන වෙනමම අපිට ඉන්ක්ලූඩ් කරගන්න සිද්ධ වෙනවා. රයිට්. ඊට පස්සේ අපි යනවා GPT මොඩියුල්ස්. එහෙම නැත්නම් අපි අලුතෙන්ම කතා කරන chat GPT වෙන්න පුළුවන්. ඔයාලගේ generative AI modes වෙන්න පුළුවන්. creative writing වල ඉඳලා කොහොමද art work එකක් දක්වාම advertising flow එක දක්වාම අරගෙන ඉන්න කියන දේ මෙතනදී අපි study කරන්න. ඒත් එකම AI PRM plugins. ඔයාලා normally chat GPT use කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ plugin එක use කරන්න. AI PRM plugin එක සහ ඒකේ තියෙන tools. එතකොට ඔයාලට brand එකක් develop කරද්දී branding කියන දේට කොයි වගේ digital strength එකක් ගන්න පුළුවන්ද කියන දේ ගොඩක්ම identify කරගන්න පුළුවන්. ඒත් එක්කම search results වලට optimizations වලට match වෙන plugins එක වැඩ කරන්න පුළුවන්. ඒත් එක්කම tools වලට enable කරගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම ඔයාලා Google use කරනවා නම් Bard use කරන්න පටන් ගන්න. ඒත් එක්කම සහ optimizations වල research engine marketing වලදී මේ Google Bard කියන keyword base කරගත්ත generative AI tool එක use කරන්න, blog posting කරන්න කොහොමද? ඒත් එක්කම මම ඔයාලට example එකක් විදියට කියලා දෙනවා. 100% ChatGPT වලින් කොහොමද Google AdSense support කරන web එකක් develop කරගන්නේ. ඉතින් අපි දැනටමත් Google Ads add කරගත්ත ChatGPT models use කරලා තියෙනවා. ඉතින් ChatGPT වලින් කොහොමද Google advertising කරලා earn කරන්න කොහොමද කියන දේ තමයි මේකෙදි අපි කතා කරන්න. රයිට්. ඉතින් මෙන්න මේක තමයි අපේ basic structure එක. මම මේ course එකේ සාමාන්‍යයෙන් අපි 600 plus සබ් ටොපික්ස් තියෙනවා. වඩ කන්ටෙන්ට් එක ආවම බලන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේන්ලි අපි කතා කරන දේවල් ටික තමයි මම මෙතන ෂෝට් ලිස්ට් කරලා ඔයාලට පෙන්නුවේ. ඒත් එක මම නිකන් ඕපන් කරගෙන යන්නම්. අපේ සාමාන්‍ය බේසික්ස් ගත්තට පස්සේ Google Advertising platform එක සම්පූර්ණයෙන්ම කතා කරනවා. මොකද හේතුව advanced advertising options තුනක්. Search advertisement එක, traffic එක, PMax campaign එක, demand gen campaign එක, display network advertisements. මෙන්න මේවා manually අපි, ඒ කියන්නේ hands on අපි setup කරනවා. හරිද? එතකොට මේ view එකේ තියෙන dashboard එකේ තියෙන සියලුම දේවල් කතා කරලා සහ ඒත් එක්කම advertising methods තුනක් අපි hands on experience කරනවා setup කරලා. ඒත් එක්කම meta advertisements වලට ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම advanced advertising options, එහෙම නැත්නම් detail targeting, custom audience, pixel generate කරලා මේ හැම දෙයක් එක්කම conversion tracking එක අපි advertisements තුනක් meta platform එකේ කතා කරනවා. lead advertisement as setup කරනවා, awareness ad එක සහ generate කරගන්න engagement campaign එකක් හෝ lead generate කරන campaign එකක් වෙනම study කරනවා, traffic වලට හෝ messages වලට, right? එතකොට ad categories 6ක් meta වලයි Google advertisement වල setup කරනවා. ඊට අමතරව analytics වලින් අපි කොහොමද detail target කරන්නේ සහ conversion tracking කරන්නේ, key events මොනවද කියන දේ වෙනම කතා කරනවා. ඒත් එක්කම LinkedIn platform එක ගැන සම්පූර්ණයෙන්ම study කරනවා. කොහොමද ඔයාලා service sell කරන්නේ, ඒත් එක්කම services වලට customers ලව engage කරගන්නේ, ඔයාගේ profile කරන්නේ කොහොමද කියන දේ, සහ Instagram වල වෙනම කොහොමද link build කරගන්නේ, ඒත් එක්කම Instagram කියන දේ කොහොමද ඔයාලා selling platform එකක් නැතුව ඔයාලා follow growth එක කොහොමද sales වලට drive කරන්නේ කියන දේ වෙනම කතා කරනවා. TikTok methodologies කොහොමද ගන්න කියන දේ, ඒත් එක්කම සාමාන්‍යයෙන් අපි Twitter වල එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් X කියන එක ගත්තොත් කොහොමද tag chain එකක් build කරන්න කියන දේ වෙනම additionally කතා කරනවා. ඒත් එක්කම ඔයාලට පේනවා මෙන්න මෙතන tool set එකක් තියෙනවා. මෙන්න මේ කොහොමද මේ tools ඔක්කොම engage කරගෙන ඔයාලගේ advertising methods අරගෙන යන්නේ කියන දේ වෙනම අපි study කරනවා. ඉතින් මෙන්න මේ දේවල් ඔක්කොමත් එක්ක, ඒ කියන්නේ මේ ඇවිල්ලා පොඩි rough knowledge එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න අපි content එකකට ගත්තට පස්සේ ඔයාලට latestම content එක develop කරපු එක ලැබෙයි immediately. මම නිකන් roughly පෙන්නන්නම් අපේ course එකේ content එක මෙන්න මෙතන ඉඳලා පටන් ගත්තට පස්සේ introduction එක
දෙන් ඔයාලට ඩිජිටල් මාකටින් ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඉඳලා ෆස්ට් ඩේ එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම ට්‍රෙඩිෂනල් මාකටින් ඒත් එක්කම වෙබ්සයිට් එක ප්ලෑන් කරද්දී කොයි විදිහටද ප්‍රොසෙස් කරන්න ඕන, ඒත් එක්කම සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන්ස් කොහොමද කරන්නේ, මොකක්ද සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන්ස් කියන්නේ, ඔන් පේජ් SEO කියන්නේ මොකක්ද, ඔෆ් පේජ් SEO කියන්නේ මොකක්ද, මේවා කොහොමද හෑන්ඩ්ස් ඔන් මේ ඇවිල්ලා මේ තියරි විදියට නෙවෙයි මම ඔයාලට කියලා දෙන්නේ, සම්පූර්ණයෙන්ම ටූල්ස් හෑන්ඩල් කරන විදියට හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් කරන විදියට තමයි මේ සියලුම දේ හඳුන්වන්නේ. ඒත් එක්කම සර්ච් එන්ජින් ඇල්ගොරිදම්ස්, හරි, ඒත් එක්කම ලෝකල් SEO and ප්‍රොජෙක්ට් එසෙන්ෂියල්ස් මොනවද, මොනවද අපි ස්ටඩි කරන්න ඕනේ SEO වලට එද්දි. එතකොට මෙතන සෝෂල් මීඩියා මාකටිං කියන දේ. එතකොට සෝෂල් මීඩියා මාකටිං වලට එද්දී අපි මෙටා ප්ලාට්ෆෝම් එකේ කොයි වගේ දේවල්ද අපි ඉන්ට්‍රොඩියුස් කරන්නේ, සම්පූර්ණයෙන්ම මේවා ඔයාලට බලන්න පුළුවන් කන්ටෙන්ට් එකට ආවට පස්සේ කොයි වගේ දේවල් තියෙනවද, සහ මෙටා ප්ලාට්ෆෝම් එකේ මොන වගේ දේවල්ද අපි ස්ටඩි කරන්නේ, මේවා සම්පූර්ණයෙන්ම මෙට්‍රික්ස් ගත්තාම එකින් එක මම ඔයාලට කියලා දෙනවා, සහ advertisements hands on experience කරන්නයි තියෙන්නේ. හැම එකක්ම setup කරනවා. ඒ කියන්නේ මම අර theory presentations දාලා එහෙම කරන කෙනෙක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම tool එකකට ගිහිල්ලා tool එක ඔයාලට practice කරන එක තමයි කරන්නේ. හරි. එතකොට ඔයාලට බලන්න පුළුවන් content එකේ කොච්චර flow එකක් තියෙනවද, Google Analytics කියන දේ ඊට පස්සේ පටන් ගන්න අපි advertising වලට එන්න කලින්. එතකොට Google Ads වල කොච්චර දේවල් අපි කතා කරනවද කියලා content එකේ බලන්න පුළුවන්. course content එක ගන්න ඔයාලා අර WhatsApp group එකට join වෙන්න, මේ chat එකේ දාලා තියෙන group එකට join වෙන්න, content එක ඔයාලට බලන්න පුළුවන්. මම නිකන් roughly ඔයාලට පෙන්නගෙන යන්නේ මෙන්න මේ වගේ module එකක් තමයි අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් 600 plus sub topics තියෙනවා. එකින් එක ඔයාලට clarify කරගන්න online display advertisements කියන එකට ආවම email marketing දක්වාම අපි කතා කරනවා. Brevo platform එක email marketing වලට ගන්න, lead gen campaigns, business, content marketing, ඒත් එක්කම apps store optimizations, blogging, instagram marketing, tags and අනිකුත් දේවල් extra lessons විදියට whatsapp business group එකක් පවා හදන විදිය දක්වා content එක eligible කරලා තියෙනවා. ඉතින් මාස 3කට වඩා වැඩි කාලයක්, එහෙම නැත්නම් අනිවාර්යෙන් මාස 3ක් ගන්නවා අපි course එක complete කරන්න, සහ additional extra dates 4ක් විතර අපි use කරන්න වෙනවා. හැම මාසෙම additional dates 2ක් වගේ පවත්වනවා. ඉතින් මොකද මේ content එක deliver කරන්න මට මොකද මම කොහොම හරි class එක deliver කරලා තමයි ඉවර කරන්න කොච්චර time එකක් ගියත්. ඉතින් මෙන්න මේක තමයි අපේ digital and social media marketing course content එක. ඉතින් මේ පොඩි ටයිම් එක ඇතුළතදී මම ඔයාලට බ්‍රීෆ් කරේ අපේ කෝස් කන්ටෙන්ට් එක කොයි විදිහටද ෆ්ලෝ වෙන්නේ, සහ මොකක්ද මේකේ තියෙන ස්ට්‍රෙන්ත් එක කියන දේ. සමහර වෙලාවට ඔයාලට මේ වචන බරයි වගේ හිතෙන්නේ නැති, එහෙම හිතන්න එපා. මොකද හේතුව අපි ක්ලාස් එකේ කන්ටිනියුේෂන් එකත් එක්ක ඔයාලා රෙකෝඩින් ෆලෝ අප් කරද්දී හැමදාම අපි ක්ලාස් එකෙන් ඉවර වෙච්ච ගමන් රෙකෝඩින් එකක් ඔයාලට රිලීස් කරනවා. මේ රෙකෝඩින් එක අහන්න දවස් දෙකක්වත් ඊළඟ ක්ලාස් එකට ජොයින් වෙන කලින්. එතකොට ඔයාලට මේ කියන දේවල් හැම වචනයක් ගානෙම ඔයාලට ෆැමිලිය වෙන්න පටන් ගන්න, right? ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි අපි ස්ටඩි කරන්නේ. මොකද කෝස් එකේ කන්ටෙන්ට් එක ඔයාලා ස්ටඩි කරලා බලන්න, ක්ලාස් එකට ජොයින් වුණත් නැතත් අනිවාර්යයෙන්ම මේ කන්ටෙන්ට් එක ඔයාලා ස්ටඩි කරෝදින් තමයි ඔයාලට ඩිජිටල් මාකට් එකේ හොඳ ගේන් එකක් ගන්න පුළුවන් වෙන්නේ, right? අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේ ගෲප් එකට ජොයින් වෙන්න. මොකද ඇඩි කෝස් එකේ ෆී එක, කෝස් එකේ ඩිස්කවුන්ට්ස් මොනවද, ඒත් එක්කම කෝස් එක පටන් ගන්න කියන දේවල් සියලුම දේවල් ඔයාලා මේ ගෲප් එකේ join වුණාට පස්සේ details දැනගන්න පුළුවන් වෙයි මේ group එකට හැමෝම join වෙන්න. right, මොනවා හරි ගැටලු තියෙනවද ඔයාලට, දැන් මම මේ කරපු briefing එකේ. මොකද හේතුව මම පොඩි time එකක්වත් waste කරන්න ගත්තේ නැහැ, මට urgent call එකක් ආවා, ඒකට විතරයි මම waste කරේ, sorry for about that. මොනවා හරි ගැටලු තියෙනවද ඔයාලට? මේ YouTube ඇඩ්වර්ටයිස්මන්ට් ගැන කරනවද? ඔව්, GDN වලදී අපි කතා කරන්නේ Google Display Network Campaigns වලදී අනිවාර්යයෙන්ම YouTube Ads ගැන තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. දැන් මට අපිට දැන් මෙහෙම දැන් මේකේ දැන් අර බර බර වචන ටිකක් නැතර වැඩියෙන් ඇහුනේ. ඔව් ඔව්. එතකොට දැන් අපි සරලව ගත්තොත් අපිට මෙන්න මෙහෙම මම ප්‍රශ්නයක් අහනවා, මේකෙදි මේ ටික කවර් වෙනවා කියන අදහස මට දුන්නොත් ඇති. ඒ ඔව්. කියන්නේ අපිට දැන් අපි මෙටා කියලා කතා කරාට අපි දැන් ඒක Facebook කියලානේ. ඔව් දැන් ඔව්. Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්, එතකොට YouTube එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්, Google එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අපිට ඒ කියන්නේ ප්‍රැක්ටිකලි කරනවා කියන අදහසනේ මෙතනින් දුන්නේ නේද? සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිකල්.
ඔව් මොකද දැන් එතකොට ඒකෙම මේ ඒ කියන්නේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන එක විතරද යන්නේ නැත්නම් අර බූස්ටින් එතකොට අර දැන් ඒ කියන්නේ බූස්ට් කරන ඇඩ්වර්ටයිසිං ඔප්ෂන්ස්, ඒ කියන්නේ ඔව් සම්පූර්ණ ads.google.com කියන එකට ගිහිල්ලා ඔයාලා ඇඩ් එක සෙටප් කරන. ඒක එතකොට අර Facebook එකේ තියෙනවනේ ඒ වගේ දැන් Facebook අර බූස්ට් එකෙන් යන්නේ එකයි අර මේ ads ඇඩ් මැනේජර් වලට. එකෙන් යන්නේ ඔව් එකයි මේ දෙකම කියලා දැන් කතා කරනවා. කතා වෙනවනේ හරි ඒ කියන්නේ අර ඒක දැන් අර සර් ඕක ඩීටේල් කිව්වට ඒක ඇතුලේ ඔව් ඕක තිබුණා කියලා හරි මම හිතුවා නමුත් අර සරල පැහැදිලි කිරීමකට අහගත්තේ ඒකයි හරි thank you. නෑ හොඳ හරි සර් ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම මේ බේසික්ස් වල ඉඳලා ඇඩ්වාන්ස් ලෙවල් දක්වාම ඒ රිසර්ච් ප්‍රැක්ටිකලි තමයි ස්ටඩි කරන්න තියෙන්නේ අපිට. එතකොට සර් අපි කතා කරන්න ඕනේ එතනදී මේ අවශ්‍ය වෙන තින් අර ප්‍රැක්ටිකල් නොලෙජ් එක මොකක්ද දැන් අර අපි ඇඩ්වර්ටයිස්මන්ට් එක ඒ බය කියන්නේ නැතුව දැක්කත් ඒ ටු ඉසෙඩ් ඔක්කොම මම මෙතන මේ ස්පීඩ් එකේ මේ පැය භාගෙදී කතා වුණාට ඒ ටු ඉසෙඩ් මම ඔයාලට මුල ඉඳලා කියලා දෙනවා බොහොම ස්ලෝලි, මොකද හැම චැප්ටර් එකක් අවසානයේම මම ඔයාලගෙන් අහනවා මේක ක්ලියර් වුණාද කියලා. එතකොට ඔයාලට ක්ලැරිෆයි කරන්න පුළුවන් ඕන තරම් ඔපචුනිටි එක තියෙනවා. සාමාන්‍ය හැම දවසකම පැය දෙකක් දෙකමාරක් වගේ ක්ලාස් එක ඇතුළතදී සම්පූර්ණයෙන්ම මම ඔයාලා අහන හැම ප්‍රශ්නයකටම ආන්සර්ස් දීලා තමයි ෆුලි සෝට් කරලා තමයි ක්ලාස් එක නවත්තන්නේ. එහෙම කිසිසේත්ම වරි වෙන්න එපා. ඔයාලා බලන්න කමෙන්ට්ස් ආපු ඒවා, රිවිව්ස් ආපුවා, ඒත් එක්කම දැනට ස්ටඩි කරන ස්ටුඩන්ට්ස් ලාගෙන් අහලා බලන්න කොහොමද මම ටීච් කරන්නේ. මගේ channel එකක් තියෙනවා top reviews ශ්‍රී ලංකා කියලා YouTube එකේ, ගිහිල්ලා බලන්න. හැබැයි මම ළඟදි contents දාලා නැහැ. contents ඔයාලා බලන්න මගේ teaching style එක ඔයාලට match වෙනවද, කොයි විදිහටද work වෙන්නේ කියලා. අර එහෙම. සර් හලෝ ඔව් කියන්න. සර් මේ සර්ගේ ලෙක්චර්ස් ගැන නම් කිසිම ඩවුට් එකක් නැහැ මම සර්ගේ කලින් ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා ආයතනය ගැන තමයි සර්ට කන්ෆර්ම් කරන්න පුළුවන් නම් ආයතනය ඕකේ කියලා සර් මතක ඇති මම ඩිලාන් රාජරත්න කියලා IBIT එකේ කෝස් එකක් කරපු කෙනෙක් හරි. මම සර්ට ලගදී කෝල් කරලා නම්බර් එක හොයාගෙන රයිට් හොයාගෙන රයිට්. කතා කරන්න නෑ කලින් හරි හරි, කිසිම ඉෂු එකක් වෙන්නේ නෑ. මොකද ඒවෝටෙක් කියන්නේ මේ මට 100% ගැරන් කරන්න පුළුවන්. මොකද හේතුව මේ මම මේ අවුරුදු 3කට විතර වගේ කලින් සෙෂන්ස් දෙකක් කරා, එක ආයතනයක මේ ඩිලාන් කියන්නේ එක. ඉතින් මොකද ඒ ආයතනය මටත් කියන්නේ නැතුව එයාගේ අයිති කෙනා මිස්ප්ලේස් වෙලා මොකක් හරි ඊබේ කරන මේක. ඉතින් ඒත් එක්ක මම කෙලින්ම ඒ සියලුම දේවල් ඒ ආයතනත් එක්ක නැවැත්තුවා. හැබැයි දැන් අවුරුදු 4කට ආසන්න ප්‍රමාණයක් එවෝට එක්ක එකතු මම ලෙක්චර්ස් කරන්නේ. කිසිම ඩවුට් එකක් නැහැ. මේකේ ලෙජෙන්ඩරි ගෲප් එකක් තියෙනවා ප්‍රීමියම් කියලා, ආපු පළවෙනි ස්ටූඩන්ට් ගේ ඉඳලා තාමත් තියෙනවා ඒ ගෲප් එකේ. මොකද මම අප්ඩේට් හැමතිස්සෙම ඒ ගෲප් එකේ දෙනවා. ඉතින් ඒක නිසා කිසිසේත්ම බය වෙන්න දෙයක් නැහැ. මේකේ ඔයාලට සම්පූර්ණයෙන්ම කෝස් කිට් එක රිලීස් කරලා තියෙන්නේ 100% ගැරන්ටි. ආයතන ගැන කිසිසේත්ම ඩවුට් එකක් තියාගන්න එපා. සර් මම සනත්රත්නය කතා කරන්නේ මම අර ඔකේ. අහපු ප්‍රශ්න හින්දා මම කියන්නම් මේ ඇතර මම මේ කරන්නේ මට මතක විදිහට මම මේ හතර හෝ පහ වෙනි කෝස් එක කරන්නේ ඉවර එක එකේ ඔව්. ඒ කියන්නේ මම වෙබ් ඩිසයින් කරා ඊට පස්සේ ප්‍රෝග්‍රෑමින් එක කරා ජාවා එක කරා එතකොට ප්‍රීමියර් එක කරා එතකොට අපේ මේ මේ ෆොටෝෂොප් ඒ කෝස් එක කරා ඉතින් ඉතින් මම ඒ ඔක්කොම කම්ප්ලීට් කරලා මම සර්ටිෆිකේට් අරගෙන තියෙන කෙනෙක්. රයිට්. ඉතින් බල බය වෙන්න දෙයක් නැහැ. ඒකට එක් කියන්නේ 100% guaranteed 24 hours ඕන වෙලාවක ඔයාලත් එක්ක ඉන්න එකක්. ඉතින් ඒ නිසාම තමයි මම වෙන ආයතන වලට යන්න නැතුව ඒකට එක් එකේ පටන් ගත්ත දවසල මේ අවුරුදු 4. ඉතින් මේ කිසිම doubt එකක් නැතුව මම වැඩ ටික කරගෙන යන්නේ. නෑ මං එහෙම ඉස්සරට මතකයිනේ මගේ ඔව් ස්ටෝරි එක අනිවාර්යෙන්ම. මොකද හරි අමාරුයි ඒ ඒකත් හරි ඉෂුව එකක් නැහැ ඒක. හෙලෝ. ඔව් කියනවාද? මට දැනගන්න පුළුවන්ද ඔයාලගේ මේ කෝස් එකේදී මෙටා බිස්නස් සයිට් එකේ ගැන ඇඩ් මැනේජර්ස් මේවා සෙටප් කරන තනින්දම්ම යනවද කොහොමද? සම්පූර්ණයෙන්ම කියලා දෙන්න. සම්පූර්ණයෙන්ම, ඒ කියන්නේ මොකක්ද කියන දේ ඉඳලම සෙටප් කරන එක තමයි අපි හෑන්ඩ්ස් ඔන් කරන්නේ. ප්‍රැක්ටිකලි ටෝටලි කියලා දෙන්න. මොකද හේතුව ගොඩක් කට්ටිය ගොඩක් ආයතන වල ප්‍රසන්ටේෂන් එකක් දාලා මේක 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 කියලා දුන්නට ඒක ප්‍රැක්ටිකලි කියලා දෙන්නේ නැහැ. හැබැයි මම සම්පූර්ණයෙන්ම ඇඩ් එක A to Z create ad කියන පොයින්ට් එකේ ඉඳලා ඇඩ් එක සම්පූර්ණයෙන්ම සෙටප් කරලා යන්නේ නතර කරන්නේ. සෙටප් කරන තැන වැඩි ඇත්තට මං අහන්නේ මේ කියන්නේ ඇඩ් මැනේජර් එකක් සෙටප් කරන තැන ඉඳලා. ඒ කියන්නේ අපි පේජ් එකක් හදලා ඇඩ් එක ඉවරලා පේජ්
මැනේජය එක බිසින් සයිට සටප් කරන ඒක තියෙන සාමාන්‍යයෙන් සමහර වැඩ කරන අපි දන්නේ නැහැ ඒකේ මොනවද ටූල්ස් මොනවද මානේ ඔව් දන්නවා බිස්නස් මේමයි හේතුව බිස්නස් එකවුන්ට් එකක මම බෑග්ග්‍රවුන්ඩ් එක බිස්නස් එකවුන්ට් එකක් හදන ස්ටෙප්ස් ටික කියලා දෙනවා මොකද හේතුව මට බිස්නස් එකවුන්ට් එකක් මේකෙදි අලුතෙන් ක්‍රියේට් කරන්න බෑ හේතුව බිස්නස් එකවුන්ට් එක ක්වොලිෆිකේෂන් කියන්නේ ඔව් ඉතින් මේ දේවල් ඔක්කොම ක්‍රියේට් කරන විදිය මම ඔයාලට කියලා දෙනවා right 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 okay thank you right එතකොට සමන් මොනාරි ගැටලුවක් තියෙනවා රයිට් ඕකේ මොනව හරි හලෝ ඉෂුස් තියෙනවා නම් ඔව් අහන්න මේ අර කවුද ලංකාවෙන් පිට ගිහිල්ලා ඉන්නවා කියලා කිව්වා එයාවද මොකද නැහැ එච්චරට උනේ නේද මම යව තිබ්බ කන්ටැක්ට් නම්බර් එකෙන් කන්ටැක්ට් කරන්න ගියා ඩිලාන් මොකද මේ ඒක ඇත්තටම වැඩ කරන්නේ නැහැ නමුත් ඔයාට සපෝට් එකක් කරන් දෙන්න අන්ෆෝචුනේට්ලි යාවලව කන්ටැක්ට් කරගන්න බැහැ දැන් ඉෂු එකක් නැහැ මම ඔයාට මේ කෝස් එකෙන් සියලුම දේවල් කියන්නේ මේ අපි දැන් අලුත් අප්ඩේට් එකක් කතා කරන්නේ. ඉතින් ඒ දේවල් ඔක්කොම වලට ඩිලිවර් කරන්න පුළුවන්. Okay, thank you. රයිට් යාළුවන්ට මොනවා හරි ගැටලු තියෙනවද තව? Hello, sir. ඔව් කියන්න බෑ. මේක ෆෝන් එකකින් කරන්න කියන්නේ ලැප්ටොප් එකක් නැහැ නේද කරන්න මම ලැප්ටොප් එකක් නැහැ නේද ආවේ අත්තම ආහා ෆෝන් එකකින් කරන්න කියන්නේ මේ කෝස් එක ෆෝන් නම් එකෙන් නම් ඇත්තටම කියන්නේ මම මොකද බොරුවට කියන්න කැමති නෑ ෆෝන් එකෙන් ඔයාලට මේකේ ලෙක්චරර්ස් අහන් ඉන්න බලන්න පුළුවන් හැබැයි මම මෝස්ට්ලි රෙකමන්ඩ් කරන්නේ ලැප් එකක් හෝ කම්පියුටර් එකකින් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියන දේ. මොකද මම ඇත්තටම මොකද මම දැන් මේ වෙලාව කිව්ව ඉතින් ෆෝන් එකිනුත් පුළුවන් කියලා ඔයා ක්ලාස් එකට ජොයින් වෙන්නේ ඔයා සල්ලි දීලා එන්නේ හැබැයි මම කරගෙන යද්දි ඔයාට ෆෝන් එකේ කරන්න බැරි නම් මමත් බොරුකාරයෙක් වෙනවා ඔයාටත් ඒක තේරුමක් නැති මුදලක් වෙනවා. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ ලැප් එකකින් හෝ කම්පියුටර් එකකින් කරන්න පුළුවන් නම් ප්‍රැක්ටිකල් ගොඩක්ම ඕකේ කියලා. ෆෝන් එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඇත්තටම. රයිට් තව මොනවා හරි ගැටලු තියෙනවා. හලෝ ඔකේ නැස සර් අපි දැනට පේ හරි සර් අපි දැනට කාගේ හරි බිස්නස් එකක් කරන කෙනෙක්ගේ පේජ් එකක් අපි මෙහෙම මේ මැනේජ් කරන්න අපි කතා කරගත්තොත් ඒක කරගෙන යන්න මේ ක්ලාස් එක ඉවර වෙනකම් කරන්න නැතුව ඉන්නද නැත්නම් මුලින් ඉඳලා එහෙම ගත්තර කමක් නැද්ද පළවෙනි මාසෙන් පස්සේ ඔයා ගත්තනම් හරි. මොකද පළවෙනි මාසේදී අපි සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් කරන්නේ. දෙවෙනි මාසේදී සෝෂල් මීඩියා පැත්තට ස්ටඩි කරන්න පටන් ගන්න. සර් ලැප් එක කොච්චර කැපැසිටි? ඔයාට නෝමලි i3 වගේ මැෂින් එකක් තිබ්බනම් ඇති චමිල. ලොකු කැපැසිටි ඕනේ නැහැ ඩිජිටල් මාකටිං වලට. ෆොටෝෂොප් රන් කරන්න තිබ්බනම් ඒ ඇති. එතකොට අසිත මොනවා හරි දෙයක් අහන්න ගියා. Oh, yes, මේ PDF එක ෂෙයා කරන්න අපිට ෂෙයා කරන්න ෂෙයා කරන්න. ඔව් අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේ group එකට join වෙන්න group එකේ PDF එක දාන්න. okay, only admin can send messages only. ආ right right හරි මම ඒක මේ කියන්නම් ඔයාලට deliver කරන්න කියලා. Okay, sure, thank you. right මං හිතනවා හැම දෙයක්ම clear ඇති කියලා. මොනවා හරි doubt එකක් තියෙනවා නම් sorry group එකට join වෙලා දාන්න. ඒකේ කොහොම details ඔයාලට clarify කරන්න පුළුවන්. ඉතින් මම මේ පැයකට ආසන ප්‍රමාණය ගත්තෙත් ඔයාලට මොන වගේ දේවල්ද යන්නේ බේසික්ස් ගැන නොලෙජ් එක ෂෙයා කරන්න. ඉතින් අපේ ඕපන් ඩේ එක මේක වුණාට අපේ ෆස්ට් ඩේ එක මේක නෙවෙයි. ෆස්ට් ඩේ එකදී මම A to Z ඔයාලට ක්ලැරිෆයි කරන්න පටන් ගන්නවා. ඉතින් හැමෝටම බොහොමත් ස්තුතියි මේ වගේ ටයිම් එකදී ටක් ගාලා ඔයාලා ජොයින් වුණ එක සම්බන්ධව. අපි මුණ ගැහුමු අපේ ඩිජිටල් මාකටිං අලුත් බැච් එකත් එක්ක නොබෝ දිනකින්. රයිට් හැමෝටම තැන්ක් යූ. හැමෝටම ගුඩ් නයිට්. හැමෝම හොඳම තව දෙයක් දැනගන්න ඕනේ සර් මේ හැම බදාදාම එතකොට තියෙන ක්ලාස් නෑ එක ටයිම් කොහොමද ඩේට් එක ඔයාලට ඉන්ෆෝම් කරයි. බොහෝ විට ඉරිදා හවස වෙන්න පුළුවන්, සමහර වෙලාවට අඟහරුවා දවස වෙන්න පුළුවන්, බ්‍රහස්පතින්ද වෙන්න පුළුවන්. ඒ දවස් තුනෙන් එකක තමයි ඔයාලට ක්ලාස් එක වැටෙන්නේ.
ඇත්තටම මට මේකේ මිල ගණන් ඇහුනේ නෑ, කතා කරාද දන්නේ නෑ. මිල ගණන් කියන්නේ සාමාන්‍යයෙන් ඔක්කොම ඩීටේල්ස් වලට ගෲප් එකේ ෂෙයා කරයි, ගෲප් එකට ජොයින් වෙන්න. මොකද ඩිස්කවුන්ට් එකක් යනවා, ඒක ඕටෙක් එක තමයි ඩිසයිඩ් කරන්නේ. මිල ගණන් සම්පූර්ණයෙන්ම ඔයාලට මන්ත්‍ලි ඉන්ස්ටෝල්මන්ට් විදිහටත් යන්න පුළුවන්. ඒ ඩීටේල් ඔක්කොම ගෲප් එකේ ෂෙයා කරයි. ගෲප් එකේ ලින්ක් එක පොඩ්ඩක් දාලා මෙන්න මේ ලින්ක් එක. මෙන්න මේ ලින්ක් එකට ජොයින්. රයිට්. ඕකේ. මං හිතන්නේ හැමෝටම හැම දෙයක්ම ක්ලියර් ඇති කියලා. අපි එවනම් සෙෂන් එක මෙතනින් අතර කරමු. ඊළඟ දවසේ අපි මුණ ගැහැමු අපේ ෆස්ට් ඩේ එකත් එක්ක ඩිජිටල් මාකටිං අලුත් බැච් එකේ. හැමෝටම thank you, හැමෝටම good night, හැමෝටම wish කරනවා හොඳ ඩිජිටල් මාකටියර් කෙනෙක් බවට ඉන්ඩස්ට්‍රි එකේ පත් වෙන්න ලැබෙන්න කියලා. හැමෝටම good night, thank you. Yes, sir. Good night. Good night. Thank you. Good night, good night, good night. Good night. Good night, good night.